Hi, welcome to Hima's Diary. I'm Hima. 오늘은 아다딸의 드디어의 각 아르그나와 아다르그나의 Free Fire Max 겐 사하 Free Fire Max 월드 레지스터 웨네이크 겐의 고다카의 마긴 할아디브 프라시나 월드 우트르 에헤랑 앞이 댕 위드에게 대하무 මතකරනෝනි මේ වීඩියෝ එක බලන ඔයා තාමත් Free Fire Max වලට register වෙලා නැත්නම් පළවෙනි comment එකේ දාලා තියෙන link එකෙන් ගිහින් අනිවාර්යෙන්ම Free Fire Max වලට register වෙන්න මොකද ඔයා Free Fire Max වලට register වුණොත් විතරයි මේක registration ගාන complete වුණාම ඔයාටත් rewards අරගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම මේකට ඔයාටත් තවත් යාළුවන්ට invite කරන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයා register වෙලා නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් මේකට අනිවාර්යෙන් register වෙන්න. ඉතින් එහෙනම් අපි ඉක්මනටම යමු. ඔගොල්ලෝ මගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර මොනවාද කියලා බලන්න. මුලින්ම අහපු ප්‍රශ්නේ තමයි Free Fire Max download කරගන්න බැරි ඇයි? Free Fire Max download කරන්න තාම අපිට දීලා නැහැ. තාම මේකේ registration විතරයි යන්නේ. Registration කාල සීමාව තමයි අගෝස්තු 29 ඉඳන් සැප්තැම්බර් 27 වෙනකම්. ඉතින් මේ කාල සීමාව ඇතුළත 250,000ක්වත් register වුණොත් සැප්තැම්බර් 27න් පස්සේ අපිට Free Fire Max download කරගන්න මෙයාලා ලබා දෙනවා. ඉතින් හැමෝම අනිවාර්යයෙන්ම මේකට register වෙන්න අමතක කරන්න එපා. ඊළඟට අහපු ප්‍රශ්නේ තමයි දැන් තියෙන Free Fire account එක නැති වෙනවද? නැහැ කොහෙත්ම මේ ඔයාගේ Free Fire account එක නැති වෙන්නේ නැහැ. ඉතින් ඔයා Free Fire සෙල්ලම් කරන account එකෙන්ම Free Fire Max එකේ සෙල්ලම් කරන්නත් ඔයාට පුළුවන්. ඉතින් මේක තවත් පැහැදිලි කළොත් Free Fire සෙල්ලම් කරන කෙනෙක්ට සහ Free Fire Max සෙල්ලම් කරන කෙනෙක්ට දෙන්නටම එක match එකක් play කරන්න පුළුවන්. ඉතින් මේකේදී වෙනස් වෙන්නේ Free Fire සෙල්ලම් කරන කෙනාට වඩා ගොඩක් වැඩි graphic ඇතුළත තමයි Free Fire Max සෙල්ලම් කරන කෙනාට එයාගේ game එක පෙන්වන්නේ. ඉතින් ඒ වගේම Free Fire සෙල්ලම් කරන කෙනාට වඩා වෙනස් ලොබි එකක් තමයි Free Fire Max සෙල්ලම් කරන කෙනාට පෙන්වන්නේ. ඉතින් ඒ වගේ වෙනසක් ඇරෙන්න වෙනත් වෙනසක් මේකේ නැහැ. ඉතින් ඒ හින්දා Free Fire සෙල්ලම් කරන account එකකින් වඩ Free Fire Max සෙල්ලම් කරන්නත් පුළුවන්. ඊළඟට අහපු ප්‍රශ්නේ තමයි Free Fire Max වලට register වුණාම account එක ban වෙනවද? එහෙමත් නැත්නම් account එක hack වෙනවද? කිසිම විදිහකින් ban වීමක් හෝ hack වීමක් වෙන්නේ නැහැ. Free Fire company එකෙන්මයි අපේ server එකටත් Free Fire Max වලට register වෙන්න ලබා දීලා තියෙන්නේ. හැබැයි ඔයා මේක කියලා හිතාගෙන අඳුරන්නේ නැති අයගේ hack link වලින් ගියොත් නම් ඔයාගේ account එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා හැම වෙලාවෙම මේකට register වෙද්දී ඔයා දන්න විශ්වාසවන්ත කෙනෙක්ගේ link එකකින් ගිහිල්ලා register වෙන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මගේ link එක පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඉතින් හැම මේ link එකකින් ගිහින් register වෙලා මටත් top 10 අතර ඉන්න පුංචි උදව්වක් දෙන්න. register වෙන හැටි තේරෙන්නේ නැත්නම් මම පළවෙනි comment එකේම කලින් දාපු register video එකේ link එකක් දාලා තියන්නම්. ඒක බලලා register වෙන්න. ඉතින් හැමදාමත් හිමාක හරිම තරතුරු වලට හරිම වෙලාවට අරන් ඇවිල්ලා උදව් කරනවා. ඔයාලත් පළවෙනි comment එකේ තියෙන link එකෙන් ගිහින් හිමාකටත් මේ චූටිම චූටි support එක ලබා දෙන්න. ඉතින් මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ තවත් කැටිය මට එවලා තිබ්බ මෙන්න මේ විදිහේ error එකක් එනවා කියලා. ඉතින් මේකට ඔයා කරන්න ඕනේ ඔයාගේ phone එකේ auto rotate on කරලා ඊට පස්සේ register වෙන්න. ඊළඟට අහපු ප්‍රශ්නේ තමයි රෙජිස්ට්‍රේෂන් වුණාම හම්බ වෙන්නේ මොනවද? ඒවා ලැබෙන්නේ කොහොමද? ඉතින් රෙජිස්ටර් වෙන අයට ලස්සනම ලස්සන ෆීමේල් බන්ඩල් එකක් ඇතුළු රිවර්ඩ්ස් ගොඩක් ලැබෙනවා. ඒ හැම දෙයක් ගැනම මං කලින් දාපු වීඩියෝ එකේ විස්තර තියෙනවා. ඉතින් ඒක බලපු නැති හැමෝම බලන්න. මේ රිවර්ඩ්ස් අපිට ලැබෙන්නේ රෙජිස්ටර් කාල සීමාව ඇතුළත අපි රෙජිස්ට්‍රේෂන් ටාගට් එක කම්ප්ලීට් කරොත්. රෙජිස්ට්‍රේෂන් වලින් පස්සේ Free Fire Max ඩවුන්ලෝඩ් කරගන්න දුන්නම අපිට මේ රිවර්ඩ්ස් අරගන්න පුළුවන්. ඉතින් ඊළඟට අහපු ප්‍රශ්නේ තමයි 1GB ෆෝන් වල Free Fire Max ප්ලේ කරන්න පුළුවන්ද? බැහැ. 1GB 2GB වගේ අඩු RAM එකක් තියෙන ෆෝන් වල
Free Fire Max play කරන්න බෑ. ඉතින් ඒකෙද ලොකු RAM එකක් තියෙන device ඕනි වෙනවා. ඉතින් සමහර අය මට කිව්වා 4GB phone වලත් Free Fire Max lag වෙනවා කියලා. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේකෙද ටිකක් ලොකු RAM එකක් තියෙන device ඕනි වෙනවා කියලා. ඉතින් ඔයාගේ ඩිවයිස් එකත් 1GB 2GB නම් ඔයා දුක් වෙන්න එපා. ඔයාටත් හොඳ ඩිවයිස් එකක් අරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මේක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕනේ ඔයාගේ ඩිවයිස් එකේ RAM එක අඩු වුණත් ඔයාට මේක ඩවුන්ලෝඩ් කරන්න බැරි වුණත් ඔයාට මේකට රෙජිස්ටර් වුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේකට රෙජිස්ටර් වෙන්න පුළුවන් හැමෝටම. ඉතින් රෙජිස්ටර් වුණා කියලා අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරන්න කියලා දෙයක් නැහැ. ඉතින් ඒ හින්දා මතක් කරනවා හැමෝම අනිවාර්යෙන්ම රෙජිස්ටර් වෙන්න මේකට. රෙජිස්ටර් වෙලා අපේ රෙජිස්ට්‍රේෂන් ගැන කම්ප්ලීට් කරලා අපි හැමෝම මේ රිවර්ඩ්ස් ටික අරගමු. ඉතින් ෆ්‍රී ෆයර් මැක්ස් ගැන මගෙන් ඔයාලහපු ප්‍රශ්නවලට උත්තර ටික තමයි මේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙමනම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම පළවෙනි කමෙන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් හැමෝම ෆ්‍රී ෆයර් මැක්ස් වලට රෙජිස්ටර් වෙන්න. ඒ වගේම මතක් කරනවා මේ විදිහේ නිවුස් අප්ඩේට් ෆනි වීඩියෝස් බලන්න තාමත් නැව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම පහල තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙමනම් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.